Welcome to the Apple One. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ iMac 5K එකේ පොඩි රිවිව් එකක් ගැන. අතන iMac 5K එක ගැන විතරක්ම නෙමෙයි iMac 21.5 inch model එක ගැනත් අපි කතා කරනවා. මොකද iMac සහ Apple computers ගැන වීඩියෝ සීරීස් එකක් මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි මේක. Mac mini එක ගැන වෙනම වීඩියෝ එකක්, MacBooks වල categories දෙකක් තියෙනවා. AI සහ Pro මේවා මොනවටද use වෙන්නේ? කොහොමද මේක අපි අලුතෙන්ම ගන්නකොට කොහොමද තෝරලා ගන්න අපේ වැඩකට ගැලපෙන විදිහට? මේ විදිහට Apple computers ගැන වීඩියෝ सीरीज से कक्षा में हम कर रहे हो आप इस सब्सक्राइब करने तक दम सब्सक्राइब करने पहले अतिने रात बार बेल आइकन ने कप्स करने तक मत करने पर आप ये वीडियो का क्रेडिट सुना गमा मुआ गाव टक गेन गाने पुलवा आधे में ये वीडियो के प्रधान विषय में बिकता करने iMac 5K के रिव्यू मम फ्यूचर वर्ल्ड आयत iMac 5K एक मिनुदी गाते इदा मम मे अनबॉक्स करपु विधि तमाय मेक मेक कीबोर्ड सह मैजिक माउस एक अपिट दाकिन्न पुलवा मे वायरलेस मैजिक कीबोर्ड एक मे मैजिक माउस एक इलंगट मेक अपिट डॉक्यूमेंट्स एक सह पेपर वर्क्स क्लॉथ एक तियेनवा मेके तियेन्ने अपिट चार्ज करन केबल एक මේ විදිහටම අපි unboxing එක එදා කරගත්තේ. අදම අපි පාවිච්චි කරන pan එකකින් භාගයකටත් වඩා හරිම තුනී device එකක් මේ iMac එක කියන්නේ. මේකේ ප්‍රධානම දේ තමයි 5K superior display එක. අපේ ඇස් වලට ගොඩක්ම පහසු සහ smoothly content බලා ගන්න පුළුවන් display එකක් තමයි මේ 5K display එක කියන්නේ. ඔයා graphic design කරන කෙනෙක් එහෙමනම් ඔයාට ඇත්තටම ආස හිතෙන display එකක් මේ 5K display එක. මේ ඔයාලා දකින වීඩියෝ එක ඇත්තම ස්ක්‍රීන් කැප්චර් එකක් නෙමෙයි කැමරා එකෙන් රෙකෝඩ් කරේ මේ ඩිස්ප්ලේ එක ක්වොලිටි එක බලන්න කියන්නේ කැමරා එකෙන් රෙකෝඩ් කරත් මේ ටෙක්ස්චර්ස් වල ක්වොලිටි එක මේ කලර්ස් වල බ්‍රයිට්නස් එක ඇත්තම 5K ඩිස්ප්ලේ කියන්නේ අපේ ඇස් වලට ඉතාම සුපිරියට කලර්ස් පෙන්වන්න පුළුවන් ඩිස්ප්ලේ එකක් විශේෂයෙන්ම ග්‍රැෆික්ස් සහ වීඩියෝ එඩිටින් කරන කට්ටියට තමයි මේ ඩිස්ප්ලේ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඇත්තම ගොඩක්ම ආස හිතෙන ඩිස්ප්ලේ එකක් මේ කලර්ස් ඇත්තටම අපේ ඇස් වලට ෆීල් වෙන අමුතුම ලස්සනක් තියෙන කලර්ස් තමයි මේකේ වෙන කිසිම Windows computer එකකින් ගන්න බැරි තරම් perfect color output එකක් මේ 5K iMac එකෙන් අපිට ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් කරන කෙනෙකුට නම් 5K ඩිස්ප්ලේ එකෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ මේකේ ඩිස්ප්ලේ ස්පේස් එක. අපිට මේක රෙසලූෂන් එක අනුව වෙන වෙනම කොහොමද අපේ Windows වල පිහිටීමට එන්න මේක රෙසලූෂන් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට වෙනදි මම Safari browser එක සහ Xcode coding කරන software එක open කරන් ඉන්නවා. මුළු desktop එක පුරාම මේක තියෙනවා මේ රෙසලූෂන් එක නිසා. අපිට පුළුවන් මේකේ රෙසලූෂන් වලට වැඩි කරගැනීම මගින් desktop එකේ තියෙන ඉඩ අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. මේ ලොකු टेक्स्ट एंड मेहम लोअर रेसोल्यूशन सा उपरी में 5K रेसोल्यूशन आप गोडक इट प्रमाण आप गन पुलवा डेस्कटॉप पे प्रोग्रामिंग करने के वगैरह में गोडक कंटेंट पार बलाने के वगे हायर रेसोल्यूशन गोडकनवा हर मे कल बीच विंडोज देखो अलग पेन देखो अट इट डेस्कटॉप आप इड गोडक अभीनो सह फोन टेक पड़ेगा तीनों මේක ඇත්තම device එක විදිහට 5K iMac එක සහ keyboard mouse වෙනම තියෙනවා keyboard mouse magic mouse සහ magic keyboard එක තියෙන්නේ මේකේ bluetooth වලින් තමයි අපි connect කරගන්නේ එක charge එකකින් මාස 3ක් හෝ 4ක් පුළුවන් ඔයාගේ usage එක අනුව ඇත්තටම මම මාස 2 3කට සැරයක් තමයි මමත් charge කරන්නේ Core i5 processor එකක් සහ 8GB RAM එකකින් තමයි අපිට default එන්නේ. තව අපිට මේකේ 4GB VG එකක් බලා ගන්න පුළුවන් වෙනවා AMD ලාගේ. ඒතර මේ specification වලින් ගොඩක් හොඳ performance එකක් අපිට ගන්න පුළුවන්. 8GB RAM උනත් අපිට මේක තවත් ඕනනම් වැඩි කර ගන්න පුළුවන්. userටම පිටිපස්සේ backdoor එකක් තියෙනවා. ඒකට අපිට RAM එක වැඩි කර ගන්න පුළුවන්.
හාඩ් එක මේකේ එන්නේ 1TB ෆියුෂන් ඩ්‍රයිව් එකක්. ෆියුෂන් ඩ්‍රයිව් එකක් කියන්නේ SSD හාඩ් එකක් සහ normal හාඩ් එකක් එකතු වෙලා හැදෙන device එකක් තමයි ෆියුෂන් ඩ්‍රයිව් එකක් කියන්නේ. මේකේ OS එක ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ SSD එකේ. එහෙම නිසා ගොඩක්ම fast OS එක වැඩ කරනවා. ඊතුරු අපේ data storage part එක යන්නේ normal හාඩ් එකේ. දෙකම එක device එකක් විදිහට තමයි තියෙන්නේ. main storage device එක විදිහට. මේකේ ports අපිට බලාගන්න පුළුවන් USB ports, Thunderbolt ports සහ card reader එක, headphone jack එක වගේ. ඉතින් ඔයාලා හිතන ඇති මේක ඇතුළේ තියෙන speaker system එකත් laptop වල වගේ පොඩි speaker system එකක් ඇත්ත හොඳ sound output එකක් අපිට මේකෙන් ගන්න බැරුව ඇති කියලා laptop එකක ඉඳගෙන වගේ පොඩි සාමාන්‍ය sound එකක් තමයි මේකේ එන්නේ වන්ති කියලා තමයි බැලු බැලුමට ඕන කෙනෙකුට හිතෙන්නේ. අපි බලමු මේකේ sound කොහොමද කියලා දැන්. ළඟට play වෙන එකේ background music එකක් නෙමෙයි play වෙන්නේ මේ default speaker වලින් එන sound එක. දැන් අපි බලමු මේ වගේ 5k iMac එකක් ඔයා brand new ගන්න ඉන්නවනම් කොහොමද මේක ගන්නෙ කොහොමද ඔයාට ගැලපෙන එක අපි තෝරගන්නේ ඇත්තටම ඔයා මුලින්ම decide කරන්න ඕනේ ඔයාලට ඕනේ 5k එකක්ද එහෙම නැත්නම් 4k version එකද කියලා දැනට 4k version එකකට වඩා අඩු එකක් තියෙනවා 1080p display තියෙන එක ඒක ගන්න එපා මම recommend කරන්නේ නැහැ ඒක ගන්න කියලා මොකද ඒක ලක්ෂ දෙකකට කිටු ගණක් වගේ ලක්ෂ දෙකයි ගණක් වගේ වුණාට ඒක කිසිම තේරුමක් නැහැ ඒකට යන එක ඊට වඩා හොඳයි ඔයා 4K version එකට යන්න අගල් 21mm එකට 1080p එකත් අගල් 21mm තමයි නමුත් ඒකෙන් අපිට ගොඩක් ලොකු display quality එකක් බලා ගන්න බෑ 4K එකේ තරම්ව 4K iMac එකත් ඇත්තටම ඉතාමත් හොඳ performance එකක් ගන්න පුළුවන් මේ specification වගේ තියෙනවා වෙනස තියෙන්නේ size එක screen size එක නිසා 21mm අගල් device එක මීට වඩා පොඩි මේ විදිහටම keyboard mouse magic keyboard mouse එනවා i5 processor එකක් එක්ක 8GB RAM default කොහොමත් එනවා මේ වගේ එක ගත්තත් issue එකක් නැහැ ඔයාලට අතේ තියෙන මුදලට ගැලපෙන්නේ ඒක නම් සාමාන්‍ය ලක්ෂ 2.5 3.5 අතර මුදලකට ඔයාලට ගන්න පුළුවන් 4K iMac එක ඔයාගේ specification අනුව ඒක වෙනස් වෙනවා විශේෂයෙන්ම programmers ලා වගේ තමයි ගොඩක් 4K iMac එකට යන්නේ graphic design කරනවා නම් ඒත් ඔයා 4K iMac එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ ඒකනොත් හොඳ performance එකක් ගන්න පුළුවන් නමුත් 5K iMac එකකට යන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි මොකද මේකේ display එක ඔයා programming කරන කෙනෙක් වුණත් graphic design කරන කෙනෙක් වුණත් video editing කරන කෙනෙක් වුණත් ඔයාට ඉතාමත්ම වැදගත් වෙන දෙයක් තමයි මේ 5K display එක මමත් MacBook Pro එකක් තමයි ගන්න ගියේ නමුත් ගොඩක් එතන discuss කරලා බලද්දි මට ගොඩක් තේරෙනවා මේ 5K display එකෙන් මට ගොඩක් ප්‍රයෝජනයක් තියෙනවා කියලා codings වලදී සහ video editing photo editing සහ ඕනම content එකක් superior බලා ගන්න පුළුවන් 5K display එකක් තියෙනක අපිට ගොඩක්ම වටිනවා අතන මේ display real estate එක කියන එකට තමයි ගොඩක්ම මේකෙදි අපි අවධානය යොමු කරන්න ඕනේ 5K එකක් ගන්නවා නම් සාමාන්‍ය 5K iMac එක මිල දැන්ට ගිය අවුරුද්දට වඩා නම් ටිකක් වැඩි වෙලා තියෙනවා සාමාන්‍ය ලක්ෂ 380ක් හෝ ඉතනින් එහාට තමයි දැන් යන්නේ සාමාන්‍යයෙන් අඩුම ලක්ෂ 4 වගේ තමයි 2020 මොඩල් එක යන්නේ දැන් ඉස්සරහට එන iMac එකේ මේ design එක continue වෙයි කියලා අපිට හිතන්න බෑ මේකේ වගේ චින් එකක් එන්නේ නැති වෙයි ඉස්සරහට එන iMac වල දැනට මේවා Intel i5 processor සහ i9 processor වලින් ආවට ඉස්සරහට එන්නේ Apple ලගේ Apple silicon processors එතකොට මේ design language එක වෙනස් වෙනවා සාමාන්‍යයෙන් iPad Pro එක design එකකට වගේ සාමාන්‍ය modern design එකකට අපිට බලා ගන්න පුළුවන් මේ iMac එක. නමුත් එහෙමයි කියලා වත් දැනට ගන්න iMac එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. software updates ඒ විදිහටම අවුරුදු 5ක් 10ක් යනකම් Apple එවනවා සහ වාට perform කරලා superior පාවිච්චි කරන්න පුළුවන් අවුරුදු 10ක්වත් යනකම් මේ iMac එක. 2009 10 iMac පවා තාමත් use වෙනවා ඉතාමත් හොඳට. ඒ නිසා මේක ඔයා වියදම් කරන මුදල අපරාධයක් නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එකක්. මේකෙන් ඔයාට ගොඩක් හොඳ performance එකක් ගන්න පුළුවන්. video editing කරන කට්ටිය එහෙම දන්නවා ඇති iMac එක වැඩ කරලා තියෙනවා නම් video එකක් render කරන්න විනාඩි 45ක් Windows එකේ යන video එක render වෙන්න iMac එකේ විනාඩි 15 10න් render වෙනවා. ඔයාගේ කාලය ගොඩක් ඉතුරු කර ගන්න පුළුවන් device එකක් මේ iMac එකක් කියන්නේ. අද මේ video එකෙන් අපි කතා කරේ iMac 5K එක සහ 4K version එක ගැන සහ අලුත් එකක් ගන්නවා නම් කොහොමද ඔයා තෝරගන්නේ කියන කාරණා ගැන. මේ වගේම MacBook සහ Mac mini ගැනත් වෙනම video series එකක් කරන් ඉන්නම් මේ device කොහොමද කාටද මේක ගැලපෙන්නේ කොයි version එකද ඔයා තෝරගන්න ඕනේ අලුතෙන් ගන්නකොට. මේ වගේ කාරණාත් එක්ක මම පොඩි video series එකක් ඔයාලට අරගෙන ඉන්නම්. ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බේ මේ video series එකෙන්. එකතුලා ඉන්න Apple One එක මේ වගේ ගොඩක් වැදගත් video වලට ඉස්සරහට අරගෙන එනවා. අපි subscribe කරලා තියාගන්න.